අපේ රටේ ප්‍රබල දේශපාලනඥයෙක් වන මහින්ද රාජපක්ෂගේ බාලපුත්‍ර පහුගිය දිනයක යුගදිවයට පිවිසුණා. රෝහිත රාජපක්ෂගේ මනාලයේ වුණේ රටේ අනා ජයරත්නයි. වීර කැටිය පිහිටි රාජපක්ෂ පවුලට අයත් සුන්දර භූමි භාගයක පසුගිය 24 වෙනිදා පැවැත්වුණු මේ විවාහ මංගලෝත්සවයට විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් එක් වෙලා හිටියා. රෝහිත රාජපක්ෂගේ අතගත් තත්යානා ජයරත්නගේ පියා ජෙරොම් ජයරත්නයි. ඔහු ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රීඩා කළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු අදටත් ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා. අපේ රටේ බොහෝ දෙනා මේ විවාහ මංගල්‍යයට පෙර තත්යානාගේ දුව රූපවාහිනී දිරියෙන් දැක තිබුණා. ඒ අය මීට කලකට ඉහතදී රූපවාහිනියෙන් දිගහැරුණු සන්ලයිට් ජනප්‍රිය වෙළඳ දැන්වීමේ පෙනී සිටි නිසායි. විවාහය දක්වා දුරදිග ගිය ශක්තිමත් සම්බන්ධතාවයක් ඔවුන් දෙදෙනා අතර ඇතිවීමට පදනම සකස් වූයේ ඒ වෙළඳ දැන්වීම නිසා බව ද්‍රෝහිත පවසා තිබුණා. අපේ ආදර කතාව පටන් ගත්තේ මීට අවුරුදු 8කට විතර කලින්. දවසක් මම ජිම් එකේ වර්කවුට් කරමින් හිටියා. අපේ සර් කෙනෙක් හිටියා රංග සර් කියලා. ඒ වෙලාවේ ඉස්සරහා තිබුණු ටීවී එකේ සන්ලයිට් කමර්ෂල් එක ගියා. ඒ ටීවී කමර්ෂල් එකේ හිටියා මල් මල් තියෙන ගවුමක් ඇඳගෙන ගමක ගැහැණු ළමයෙක්. එයාව දැකලා මං නිකන් සර්ට කිව්වා බලන්න මාර ලස්සන කෙල්ලක්. එයාව කොහෙන් හරි හොයා ගන්න ඕන කියලා. එතකොට මම ඇය ගැන මුකුත්ම තොරතුරු දැනන් හිටියේ නෑ. එදායින් පස්සේ මම අවුරුදු දෙකක් තුනක් විතර කට්ට කකා හෙව්වා කවුද මේ ඇඩ් එකේ ඉන්න ගෑනු ළමයා කියලා. ජිම් එකේ රංග සර්ටත් මම කිව්වා ගමේ උනාට කමක් නෑ හොඳ කෙල්ලෙක් නම් කියලා. බොරු කියන්න දෙයක් නෑ. ඇත්තටම මම මුලින්ම කැමති වුණේ එයාගේ පෙනුමට. සිය අනාගත සහකාරිය සොයා ගන්න තමන් කළ වෑයම සාර්ථක වෙලා අවසර කීපයක් ගත වූ බවයි රෝහිත පවසන්නේ. අවුරුදු දෙකක් තුනක් තිස්සේ හොයලා එයාගේ යාළුවෙක් මම අඳුරගත්තා. ඒ යාළුවා හරහා තමයි අපේ සම්බන්ධය ඇති වුණේ. මුලින් යාළුවෝ වගේ ආශ්‍රය කරන්නත් හරිම කට්ටක් කෑවා. ඊට පස්සේ අවුරුද්දක් එකහමාරක් විතර යාළුවෝ විදිහට ආශ්‍රය කළා. එහෙම ඉඳලා තමයි මම කැමැත්ත ඇහුවේ. ඇත්තටම මම ඒක කිව්වේ ෆෝන් එකෙන්. ඒක හොඳටම තරහ ගිහලා තිබුණු වෙලාවක්. මම ඒ වෙලාවම මේක කියලා දාලා අතෑරලා දානවා කියලා හිතලා මුලින්ම ආදරේ එයාට ප්‍රකාශ කළා. නිකන් ඔයාට කැමති කියලායි කිව්වේ. මම ඒක කිව්ව හැටි එයා නිකන් ෂොක් වෙලා වගේ කතා කරන්න බැරුව හිටියා. එහෙම ෆෝන් එක තිප්පා. මං හිතුවා අනාතයි තමා වැඩේ ඉවරයි කියලා. මමත් ඊට පස්සේ කතා කරන්න ගියේ නෑ. ඒත් ඊට පස්සේ එයාම තමයි කතා කරලා කිව්වේ හරි කියලා. ඊට පස්සේ අපි තීරණය කරා ආදරේ කරන්න. පෙම්වතුන් ලෙස කලක් ඇසුරු කරද්දී තමන් සහ තට්ටයානා අතර එකිනෙකා පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් ගොඩනැගුණු බවද රෝහිත පවසනවා. මුල් කාලේ අපි රණ්ඩුනා. ඒත් දැන් අවුරුදු 3-4ක් විතර ඉඳන් අපි රණ්ඩු වෙන්නේ නැහැ. දැන් අපි හොඳ අවබෝධයකින් ඉන්නේ. අපේ ජීවිතයේ ජයග්‍රහණ සහ පරාජය නැතුළු සියලු අවස්ථාවල ඇය අප සමග ඉඳලා තියෙනවා. ඒකෙන් පේන්නේ ඇගේ බුද්ධිමත්කම සහ අවබෝධය කියලායි මම හිතන්නේ. එයා ඕන කෙනෙක් එක්ක කතා බහ කරනවා. ආගම් කුල ભેද වයස බලන්නේ නැහැ. අපේ ගමේ ආච්චි කෙනෙක් එක්ක උනත් කතා කරනවා. ඇගේ නිහතමානීකම තමයි මම අගේ කරන්නේ. දේශපාලන පවුලකට සම්බන්ධ වෙද්දී ඒ නිහතමානීකම තමයි වටින්නේ. රෝහිත සිය පෙම්වතිය වන ටට්‍යානාට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ ඡායාරූප පවා මීට පෙර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබුණා. පසුගිය 2018 වසරේ අගෝස්තු මාසේ අප්‍රිකාවේ උසම කන්ද ලෙස සැලකෙන කිලිමන්ජාරෝ කඳු මුදුනේදී තමයි රෝහිත තම විවාහ යෝජනාව ඇය වෙත ඉදිරිපත් කරලා තිබුණේ. රෝහිත කලකට ඉහතදී ටට්‍යානා සමග මියුසික් වීඩියෝ එකක් පෙනී සිටියා. ඒ නිසා රෝහිත සහ ටට්‍යානා පෙම්වතුන් බව කලක පටන්ම රහසක් වුණේ නැහැ. කොහොම නමුත් රෝහිත ටට්‍යානා යුවළ කවදා කොතනදී යුගදිවයට ඇතුළත් වේද යන්න ගැන බොහෝ දෙනා තුන බොහෝ දෙනා තුළ තිබුණේ විශාල කුතුහලයක්. මේ පිළිබඳව මාසක දෙකක පවන කාලයක් තිස්සේ විවිධ අනාවැකි සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ පැතිර ගොස් තිබුණත් සමස්ත රටේම අවධානය දිනාගත් විවාහයක් ලෙසයි රෝහිත ටට්‍යානා විවාහ මංගල උත්සවය නිමාවට පත් උනේ.
ඔබගේ චැනල් තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ බටන් එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක කරන්න එපා.